අපි කතෝලිකයන් වශයෙන් මේ අවස්ථාවේදී මෙතනට පැමිණියේ එදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් මියගිය සහ තුවාලයට පත්වෙච්ච සෙනගගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නටයි. එදා ඒ සිද්ධියෙන් පස්සේ මේ අපේ හාමුදුරුවන් වහන්සේ ඒ සිද්ධියට අදාළ සැබෑ තතු හොයාගෙන තමයි මේ උපවාසය ආරම්භ කරලා තියෙන්නේ. මේක පිටිපස්සේ ඉන්නේ කවුද, මේ බෝම්බ සිද්ධියට අනුග්‍රහය දැක්වේ කවුද, ඒකට අනුබල දුන්නේ කවුද කියන එක ගැන සත්‍යය තාම අපිට එළිදරව් වෙලා නැහැ. ඒ බෝම්බ සිද්ධියෙන් මියගිය සහ තුවාලයට පත්වෙච්ච ඒ වගේම අහේනියට පත්වෙච්ච පවුල් වල අය ඔවුන් වෙත ඉටු විය යුතු සාධාරණයේ ඉෂ්ට වෙලයි කියලා තාම හිතන්නේ නැහැ. ඒ මොකද දැන් මේ ඇතැම් නිලධාරීන් පස්සේ යෑමේ ප්‍රවණතාවයක් පටන් අරන් තියෙනවා. පොලිස්පතිතුමා, ලේකම්තුමා, ඒ වුණාට මේවා පිටිපස්සේ මේ සංස්කෘතිය මේ ආගම් අතර තියෙන සුහදතාවේ පළුදු කරන ඒ සැකය බිය ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කරන්නට ඒකට අනුබල දීලා ඒවා ඉස්මතු වෙන්නට ඉඩ දීලා මේ ප්‍රහාරයට වක්‍රව සහභාගි වෙච්ච කවුද ඉන්නේ කියන එක ගැන තාම විග්‍රහයක් කරලා නැහැ. ඒ ගැන පරීක්ෂණ පවත්වලා නැහැ. ඒ නිසා මේ පිටිපස්සේ ඉන්න අය ගැන ඉතාමත්ම විශේෂාකාරයෙන් සෙවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. තාමත් එවැනි දෙයක් කිරලා නැති නිසා අපිට සත්‍ය වැටහෙන්නේ නැහැ. ඒ වාතාවරණය තුළ තමයි අපේ මේ හාමුදුරුවෝ, අපේ රතන හාමුදුරුවෝ මේ ඇතැම් පුද්ගලයන් මේ තමන්ගේ තනතුරු නොමනා විදිහට පාවිච්චි කරමින් මේ වගේ වැඩවලට සහය දුන්නා කියන එක ගැන යම්කිසි කරුණු පදනම් කරගෙන තමයි ඒ අයට අයින් වෙන්න කියලා තියෙන්නේ. ඒ නිසා රජය, ජනාධිපතිතුමා, අගමැතිතුමා මේවා ගැන හරියාකාර පරීක්ෂණ කරලා ඒ ගන්න ඕනේ තීරණ හරියට ගන්නට ඕනේ. මේ රට අපි දේශපාලන නායකයන්ට අවුරුදු 5කට 6කට බාර දීලා තියෙනවා මිසක් ඒගොල්ලන්ට බූදලයක් වශයෙන් ඔප්පුවකින් අපි ලියලා දීලා නැහැ. මේ රට අයිති ජනතාවටයි. ඉතින් ජනතාවගෙන් අහන්නේ නැතුව, ජනතාවගේ කැමැත්ත ගන්න නැතුව මේ රට එක එක බලවේගවලට පවරන්න, රටවල් වලට පවරන්න යන එක ඒක මෝඩ වැඩක්. ඒවා කරන්න දෙන්න බැහැ අපිට. මොනම බලගත් කෙනෙකුටවත් එහෙම කරන්න දෙන්න බෑ. මොකද මේ රට අයිති ජනතාවට. ජනතාව ඡන්දයෙන් බාර දීලා තිනවා ඒ වගකීම අවුරුදු 5කට 6කට ඒ නිලධාරියේ ඒ පත් කරන මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, එහෙම නැත්නම් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට. ඒගොල්ලන්ගේ වගකීම් වෙන්නේ ඒක ආරක්ෂා කරගෙන, රටේ සාමය ආරක්ෂා කරගෙන මේ වගේ රට බේද බින්න කරන්නට කටයුතු කරන අය කවුද කියලා හරියට හොයාගෙන ඒ අයට සාධාරණ ඉෂ්ට කරලා මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන එකයි ඔවුන් කළ යුත්තේ. එවැනි දෙයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ හාමුදුරුව පෙනී හිටින්නෙත් අන්න ඒ කාරණාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා එතුමා මේ කරන ඉල්ලීම සාධාරණයි කියලාත් අපි විශ්වාස කරනවා. ඒ අය උදවිය ඉහළ තනතුරු දරමින් තවදුරටත් මේ රට අස්ථාවර කිරීමේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන එක අපි අනුමත කරන්නේ නැහැ කොහොමදවත්. ඒ නිසා ඒ අය ඒවයින් අයින් වෙලා රට හරියට පාලනය කරගන්න, ජාතීන් අතර, ආගමිකයන් අතර සුහදතාවය ඇති කරන්නට අපි කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.